පසුගිය 2014 සැප්තැම්බර් 28 වෙනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී බොදුවල සේනා නම් වූ සංවිධානය විසින් දය නගන මග යනුවෙන් සඟ සමුළුවක් පවත්වනු ලැබුවා. එහිදී මේ සමුළුව තුළදී මුස්ලිම් වරුන්ට එරෙහිව වෛරය නිරන්තරයෙන් වපුරවන්නා වූ ගලුගඩත්තේ ඥානසාර ශ්‍රමණ ද්වේෂධාරියා විසින් ශුද්ධ අල් කුරාණය සහ නබි වදනක් ඇසුරින් අභියෝගයක් කරනු ලැබුවා. ඔබ දැනගත යුතුයි ඒ නබි වදන හෝ ශුද්ධ අල් කුරාණ වාක්‍ය කුමන පසුබිමක් සහිතව නිකුත් වූ එකක්ද. ඇත්තටම ශුද්ධ අල් කුරාණ දිහා අපි බැලුවොත් මෙහි තිබෙන වදන් අපිට වර්ග කීපයකට වර්ග කරන්නට පුළුවන්. පළවෙනි එක අහලුල් කිතාබ්. අහලුල් කිතාබ් කියන්නේ ඒ කාලේ හිටපු ක්‍රිස්තියානි එනම් නසාරා නැත්නම් අනිත් පැත්තේ යුදෙව් මේ අයට කියන අහලුල් කිතාබ් පුස්තක ලද්දා වූ අය. ඒ කියන්නේ අල්ලාහ් විසින් කලින් ධර්ම ග්‍රන්ථ ලැබුවා වූ අය යුදෙව් සහ ක්‍රිස්තියානි අය අරබයා ශුද්ධ වූ අල් කුරාණයේ සමහර පාඨයන් පැමිණලා තිබෙනවා. ඒ අයට පමණයි. ඒ අය ඒ කියන්නේ ක්‍රිස්තියානි අයට සහ යුදෙව් අයට මේ අල් කුරාණ වැකි. ඒ වගේම තමයි මුළු මහත් මානව වර්ගයාටම සමහරක් ශුද්ධ වූ අල් කුරාණ වැකි සම්පූර්ණ මුළු මහත් මානව වර්ගයාව අතීතයේ සිට මේ දක්වා අනාගතය දක්වා සිටින සෑම ජනතාවටම ඒ ශුද්ධ වූ අල් කුරාණ පාඨ වළංගු වෙන්න පුළුවන්. ඒ වගේ ශුද්ධ වූ අල් කුරාණ පාඨ තියෙනවා. ඒ වගේම තමයි විශ්වාසවන්තයන් මුමිනුන් විශ්වාසවන්තයන් එනම් මුස්ලිම් වරුන් අරබයා සමහරක් කුරාණ පාඨ නිකුත් වෙලා තියෙනවා. එතකොට අපි කල්පනා කර බැලිය යුතුයි මේ එක කුරාණ පාඨයක් කියවනකොට මේ කුරාණ පාඨය කවුරුන් අරබයා කුමන පසුබිමක් අරබයා අල්ලාහු තාලා විසින් මිනිසාට දානය කරන ලද්දද කියලා අපි පසුබිම දැනගෙන තමයි මේ සම්බන්ධව විවරණය කළ යුත්තේ. දැන් මේ ගලවඩත්තේ ඥානසාර හාමුදුරුවෝ ඒකේ හතර මොළ කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම මේ වගේද දන්නේ නැහැ මේ තැනත්තා බුද්ධ දර්ශනය දේශනා කළේ. හතරවෙනි කොටස 196 සියලුම මිනිසුන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් එනම් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට හෝ කිසිම ආගමකට වන්දනාමාන ලැබීමට අයිතියක් නැති බව කියා විවුරා ඉස්ලාම් ආගමට හැරෙනතුරු ඔවුන්ට විරුද්ධව සටන් කළ යුතු බවද අල්ලාහ් විසින් මට නියෝග කොට ඇත. එසේ විවුරා ඉස්ලාම් ආගම වැළඳ ගන්නා කවරෙකුගේ හෝ ජීවිතය සහ ඔහුගේ දේපළ අල්ලාහ් විසින් මගෙන් ආරක්ෂා කර දෙන්නේය. ශූරා කවුන්සිලයේ උලමා සභාවේ තුළු සියලු සංවිධාන කරුණාකරලා කියන්න ඔබලාට මේ වළංගේ මේ 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 වදන මේ ඡේදය මේ කොටස මේ පේළිය මේ අකුරු ටික වළංගුද නැත්ද? දැන් මේකෙදී අපිට පේනවා ගලගොඩත්තේ ඥානසාර ශ්‍රමණ වෙස්දාරියා මේ ලා ඉලාහ ඉල්ලල්ලා කියන එකට අර්ථ විවරණයක් කරනවා. එනම් අල්ලාහ් හැර වෙනත් කිසිවකට හෝ ආගමකට ආදනාමාන කිරීමේ අයිතියක් නැති බවට කියා. ඒක ඇත්තටම වැරදි. ලා ඉලාහ ඉල්ලල්ලා කියන්නේ ලා කියන්නේ නැත. ඉලාහ් කියන්නේ දෙවි කෙනෙක් විශ්වාසය ඉල්ලල්ලා අල්ලාහ් හැර. මේක තමයි ඇත්තටම එහි අර්ථය. දැන් මේ වදන කුමක් අරබයා කවුරුන් අරබයා කිව්ව දෙයක්ද? මේක තමයි අහන්නේ. දැන් අපි බලමු මේ 196 වෙනි පදේනේ මෙයා කියවන්නේ. 195 මේක ගැන පසුබිම තියෙනවා. පොඩ්ඩක් අපි කියවලා බලමු. The prophet set out Khaybar and reached at it at night till the day broke. So when they dawned, the Jew came out with their bags and spades. When they saw prophet, they said Muhammad and his army. The prophet said, Allahu Akbar, Allah is greater, and Khaybar is ruined. For whenever we approach a nation, then it will be miserable morning for those who have been warned. දැන් මෙතන පේනවා මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා Khaybar කියන යුද්ධයට ගිහිල්ලා තමයි මේ නබි වදන ඒ කියන්නේ 195 කියන විදිහට Khaybar කියන යුද්ධයට ගිහිල්ලා. මේ Khaybar කියන යුද්ධය කා අරබයා සිද්ධ වෙච්චද? මේක මේ යුදෙව් ජනතාව අරබයා සිදු වෙච්ච
යුද්ධයක්. හයිවර් තියෙන්නේ මදිනාවට ළඟ. මේ මදිනාවට ළඟ ඉන්න මේ හයිවර් කියන නගරයේ ඉන්න යුදෙව් අය මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාත් එක්ක ගිවිසුමක් ඇති අය. දැන් මේ අය මොනවද කරන්නේ? මුස්ලිම් වරුන්ට එරෙහිව සටුරන් සටනට එනකොට මේ හයිවර් වල ඉන්න යුදෙව්වරු ද්‍රෝහිකම් කළා. ඒ වගේම සතුරු පාර්ශවයට සහයෝගය දැක්වුවා. ඒ කියන්නේ මුස්ලිම් වරුන් සමග ගිවිසුමක් ගහලා මේ ගිවිසුමට ද්‍රෝහිකම් කරපු මේ යුදෙව්වන්ට එරෙහිව තමයි මේ මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මේ නබි වදන ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් මම අහන්නට කැමතියි ගල්වරත්තේ ඥානසාර ශ්‍රමණ වේශධාරියෝ, ඔබ මුස්ලිම් වරුන්ට එරෙහිව ද්‍රෝහිකම් කරපු එක්කෙනෙක්ද? ඔබ යුදෙව්වෙක්ද? කුරාණය 2:193 මුස්ලිම් වරුනි, අල්ලාහ් සහ ඉස්ලාමයේ හැර අනෙකුත් සියලු ආගම් සහ හැදෙහි භූමියෙන් විනාශ කොට අතුගා දමන දුරු සහ එකම ආගම ඉස්ලාමයේ පමණක් වන දුරු ඔවුන්ට විරුද්ධව භීෂණය කලකෝලාහල සටන් කරන්ද. නමුත් මේකේ හරියාකාර වැටහීම ගන්න අපි කියවන්න ඕන 191 වෙනි පදේ. මේ 193 නේ, 191 වෙනි පදේ අපි කියමු. ඔවුන් නුඹලා හා ද්වන්දව සටනට එන විට ඔවුන් හා සටන් කරමු කරනු. ඒ කියන්නේ ඔවුන් නුඹලා සමග සටනට එනකොට අල්ලාහ් තාලා මේ අයට උපදේශය නිකුත් කරන්න. ඔවුන් නුඹලා සමග සටනට එනකොට නුඹලා සටන් කරනු. තවද ඔවුන් නුඹලා පිටමන් කළ අයරුන් නුඹලා ඔවුන්ව පිට ගමන් කරන. ඔවුන් නුඹලා පිටමන් කරා. ඒ අයරුන් නුඹලා ඔවුන් පිටමන් කරනු. ෆිත්නා මිනිමැරීමටත් වඩා දරුණය. ඔවුන් නුඹලාට ඔවුන් මස්ජිදුල් හරම් අසලදී පහර දුනහොත් විනා එහිදී ඔවුන්ට පහර නොදෙනු. මස්ජිදුල් හරම් ගාවදී උඹලාට පහර දුන්නොත් පමණක් ඔවුන්ට පහර දෙන්න. කුරානයේ 9:5 ශුද්ධ වූ මාස 4 පසු වහාම පිළිම වන්දනා කරුවන්ට දුටු දුටු දෙන කපා කොටා ඝාතනය කරන්න. එසේම ඔවුන්ව අල්ලා බැඳ දමන ඔවුන් යන යන දැන්වල මගරක සිට ඔවුන්ට පහර දෙන්න. එවිට එම භීෂණයෙන් පීඩාවට පත්වි ඔවුන් තමන්ගේ ආගම අතහැර අල්ලාගේ ආගම අතහරින්නට කැමති වන්නේ නම් එවැනි අයව පමණක් තෝරා මුදා හරින්න. ඇතර 9:5 මේ සුදු අල් කුරාන තසමුල් කුරානයේ සටහන් වෙනවා. සටන් කිරීමේ තහනම් මාස අවසන් වූවාට පසු නොබලා ඔවුන් මුස්ලික් වරුන් දුටු තැන ඔවුන් මරා දමනු. තවද ඔවුන්ව අත්තඩ කොට ගන්න ඔවුන් වටලනු. තවද ඔවුන් සැඟවී සිටින සෑම තැනකින් ඔවුන්ව හසුරු කර ගැනීමට රැක සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලි සලාත් ඉටුකර සකාත් ගෙවනවා නම් ඔවුන්ට ඔවුන්ගේ මාර්ගයේ ඉඩ හරිනු. ඇත වශයෙන්ම අල්ලා සමාශීලී සහ අසමසම කරුණාන්විතයි. 6 සහ 7 කියවන මුස්ලික් වරුන් ආදේශ තබන්නන්ගෙන් කෙනෙකු නොබලාගෙන් ආරක්ෂාව පතනවා නම් ඔහු අල්ලාගේ වචනයට සවන් දෙනතුරු ඔහුට ආරක්ෂාව සලසා දෙමු. දැන් මේ කවුරු හරි ආරක්ෂාව ඉල්ලනවා නම් ආරක්ෂාව දෙන්නත් කියනවා මේ යුද්ධය අතරතුර. ඔවුන් නොබලාස් එක්ක හරියට ක්‍රියා කරනවා තාකල් නොබලාත් ඔවුන් සමග හරියාකාරව ක්‍රියා කළ යුතුයි. ඇත්තටම මෙතන මේ යුද්ධයක් අවස්ථාවේදී මේ ප්‍රකාශ කරනවා. දැන් මේ ඔබ හිතන්නට පුළුවන් මේ ශුද්ධ අල් කුරානයේ දැන් යුද්ධෙදී ගහන්න මරන්න කොටන්න කියලා තියෙනවා. දැන් ඔබ කියන්න පුළුවන් ඇත්තම යුද්ධයකදී වෙන මොනවද කරන්නේ? ලව් කරනවද? ආදරය කරනවද? නැහැ. සතුරෙක් ඔබට විරුද්ධව සටනට ආවොත් ශුද්ධ අල් කුරානයේ කියනවා මේ ආකාරයට කටයුතු කරන්න. පෞසුගිය කාලේ අරන්තලාවේ භික්ෂු ඝාතනයක් කරා ප්‍රභාකරන්, වේලුපිල්ලේ ප්‍රභාකරන්. දැන් මේ භික්ෂු ඝාතනය කරපු මේ ප්‍රභාකරන්ට එරෙහිව කුමක්ද කළ යුත්තේ? මෛත්‍රී පැතුරු යුතුද? ඉතින් මේක ගැන ඒ ආගම්වල සටහන් වෙලා නැති එක ගැන ඉස්ලාම් වගකීම යුතු නැහැ. ඉස්ලාම් ආගම හැම දෙයක් අරවයා සෑම අවස්ථාවක අරබයා ඒ සම්බන්ධව උපදෙස් නිකුත් කරපු ධර්මයක්. එතකොට ඉස්ලාම් ආගමේ තියෙනවා කෙනෙකු ඔබට එරෙහිව යුද්ධයට පැමිණියොත්
ඔබ විසින් ක්‍රියා කළ යුතු ආකාරය. ඇත්තටම මේක මේ අන්තර්ජාතික දැන් තියෙනා යුද නීතියට අනුකූල ඉතාමත් පැහැදිලිව යුද නීතියට අනුකූල ආකාරයට තමයි මේ සුදු අල්කුරාන පාඩයන් තියෙන්නේ. ඔවුන් නුඹලාත් එක්ක හරියාකාරව ක්‍රියා කරන තුරු නුඹලාත් ඒ ආකාරයටම ක්‍රියා කළ යුතු අල්ලාහ් තාලා උපදෙස් දෙනවා. ඒ වගේම කියනවා එතන මේ අල්ලාහ් තාලා පැහැදිලිව මේ යුද්ධයක් සඳහා තමයි මේ උපදේශය සුදු අල්කුරාන පාඩයෙන් දෙන්නේ. මේ ගලවඩත්තේ ඥානසාර ශ්‍රමණ වේශධාරියා මේකේ හතර මුල දන්නේ නැහැ. හතර මුල දන්නේ නැතුව නිකාම් පුරවට කෑ ගහනවා. මේක කුරානයේ කියනවද නැද්ද? මේ වළන්තිය මේ ලංකාවේ ඉන්න මුස්ලිම්වරු පිළිගන්නවද නැද්ද? ඒක අපි දැනගන්න අවශ්‍යයි. ඇයි? මේක සෞදි අරේබියාව නොවන නිසා, මේක සිංහල බෞද්ධයන්ගේ රම නිසා, ඒකේ ඓතිහාසික ජාතිය අපි නිසා, අපට උඹලගෙන් වරණකින් බැරි වෙන නිසා. දෙකයි 216 ජිහාඩ් යනු අල්ලාහගේ අරමුණු ඉෂ්ට කිරීම සඳහා මුස්ලිම් නොවන ජන සමූහයාට විරුද්ධව කරන්නා වූ ශුද්ධ වූ සකරයි. දැන් මෙතන ශුද්ධවල් පුරාණේ 2:216 වෙනි පදය උපුටා දක්වනවා ඥානසාර ශ්‍රමණ වේශධාරියා. අපි ඒකත් ශුද්ධවල් පුරාණේම බලමු. දැන් මේ ඥානසාර ශ්‍රමණ වේශධාරියා ඒකේ ඇත්තටම මේ පාඩේ කියන්නේ මේ පාඩේ දින කිසියම් කොටසක් විවරණයක් තමයි කියන්නේ කියලා අපිට පේන්න තියෙනවා. ඒට නුඹලා අකමැති වුවද ධර්ම යුද්ධය නුඹලාට අනිවාර්ය කොට ඇත. ඒ නුඹලාට යහපතක්ව තිබියදී නුඹලා යමකට අකමැති විය හැකිය. තවද ඒ නුඹලාට නපුරක්ව තිබියදී නුඹලා යමකට කැමති විය හැක. අල්ලාහ් දනි. නමුත් නුඹලා නොදනි. මේක තමයි සුදු අල්කුරානයේ 2:216 පදයක් අරගෙන ජිහාද් කියලා කියනවා. ඇත්තට මෙතන මේ ජිහාද් නෙවෙයි සුදු අල්කුරාන පාඩේ අරයි වශයෙන් තියෙන්නේ. මෙතන තියෙන්නේ කිතාල් කියන වචනේ. ජහද කියන ජුහුද් කියන වචනේ තමයි මේ ජිහාද් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. මේ ජුහුද් කියන වචනේ අර්ථ උත්සාහය. ජිහාද් කියන්නේ ඊට වඩා විශාල අර්ථයක් තියෙන වචනයක්. මේ ජිහාද් කියන වචනේ මේ අරගලයේ කිව්වහම අපි විසින් කරන ලව හැම යහපත් ප්‍රයාමයක්ම ජිහාද් වෙන්නට පුළුවන්. උදාහරණයකට කිසියම් කෙනෙක් ඔහුගේ සහෝදරිය දූෂණය කරන විට ඒ දූෂණය කරන තැනත්තාගෙන් සහෝදරිය රැක ගන්නට සටන් කරනවා. මේකත් ජිහාද්. කිසියම් කෙනෙක් තමගේ ආත්ම ආරක්ෂාවට ජීවිතේ බේරා ගැනීම සඳහා කෙනෙක් සමග සටන් කරනවා. මේකත් ජිහාද්. මේකත් අරගලයක්. නමුත් ඒකට තියෙනවා විශේෂ පදයක්. ඒකද කියනවා කිතාල්. මේ කිතාල් කියන්නේ මේ සටන. මේ සටන අනිවාර්ය. දැන් ඔබ දන්නවා දෙවනි ලෝක සංග්‍රාමයේදී ඇමරිකාවේ මොහමඩ් අලි කියනවා වූ බොක්සින් ක්‍රීඩකයා සිරගත කරා. ඇයි? ඔහු යුද්ධයට යන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරපු නිසා. මොකද කරේ? හමුදාවේ ඒ කල හමුදාව සේවය අනිවාර්ය කරලා තිබුණා. මේ අනිවාර්ය කරපු එක ඔහු ප්‍රතික්ෂේප කරපු නිසා ඔහු සිරගත කළා. ඒ කියන්නේ යුද නීතියක් තියෙන අවස්ථාවකදී, මේක මේ අල්කුරානයේ නෙවෙයි ඕනම රටක යුද නීතියක් තියෙන අවස්ථාවේදී රටේ වැසියා බැඳිලා ඉන්නවා හමුදාවට බැඳිලා සේවය කරන්න. වැටුපක් සහිතව නෙවෙයි රයි වැටුපක් රහිතව. මොකද යුදමය අවස්ථාවක්. යුදමය අවස්ථාවක්. එතකොට මෙතනදී අල්ලාහ් තාලා ඔවුන්ට කියනවා මේ යුදමය අවස්ථාවක් ලැබිලා තියෙන මේකෙදී කිතාල් ඔබට අනිවාර්ය කරලා තියෙනවා. කිතාල් ඔබට අනිවාර්ය කරලා තියෙනවා. දැන් මේකේ මේ හතර මූල දැන් නැතුව මේ ඥානසාර ශ්‍රමණ වේශධාරියා විසින් මේ වගේ කරන්නව පිළිකුල් සහගත ප්‍රකාශයක්. ඇත්තටම ලාංකික බෞද්ධ ජනතාව මේක ගැන ඇත්තටම වටහා ගන්න ඕන. මේ අය මොනවද මේ කරන්න කියලා. 5:33 අල්ලාහ් සාහෝගේ නියෝජිතයාට රැවීම සහ අල්ලාහ් සා ඉස්ලාමයේ හැර වෙනත් දෙවියෙකු හෝ ආගමක් ඇදහිම යන පාප කර්මයේ නියම කොට ඇති වන්දිය වන්නේ ඔවුන්ව මරා දැමීම හෝ කුරුසේ තබා නැගීම හෝ ඔවුන්ගේ එක් පැත්තක අතකුත් ඊට විරුද්ධ පැත්තෙන් කකුලකුත් තබා දැමීම හෝ භූමිය නෙලවා දැමීමයි. මෙම දඩුවම් තුළින් මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් අදහන්නන්ව මෙලවදී යවඥාවට පත් කළ යුතුය.
තුනු පදේ කියන අල්ලාහ්ටත් ඔහුගේ රසූල්ටත් විරුද්ධව සටන් වදමින් දේශයේ අනර්ථ ක්‍රියා පතුරවන්නන්ට අනර්ථ ක්‍රියා පතුරවන්නන්ට නියමිත දඬුවමයයි. එවෙන්නම් මරණයට පත් කළ යුතුය. නැත්නම් හඳ ගැසිය යුතුය. නැත්නම් ඒකාන්තව ඔහුගේ අද්ද ඔහුගේ පාදද කපා දැමිය යුතුය. එසේත් නැත්නම් ඔවුන් රටින් පිටුවහල් කළ යුතුය. මේ ඔවුන්ට මෙලොවදී විඳිනවට සිදුවන නිඳාවයි. පරලොවේදීද ඊට වඩා දරුණු වේදනාවක් ඔවුන්ට නියමිතව ඇත. දැන් මේ පදය මේ පදේ කියවන්න කියවනකොට පසුබිම දැන නැතුව කියවනකොට හතරඹුල දැන නැතුව කියවනකොට මේ වගේ වීතිකාවන් එනවා ඇති. ඒක සම්බන්ධව අපිට කළ හැකි දෙයක් නැහැ. කරන්න තියෙන්නේ හොඳම දේ තමයි ඒ අය ඉස්ලාම් සම්බන්ධව නිවැරදිව ඉගෙන ගන්න. මේ අනර්ථ ක්‍රියා පතුරවන්නන් කවුද? මේ මදීනාවේ ඉන්නකොට මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මේ සමහරක් අය විෂම විෂමාකාරී ක්‍රියාවන් කරා. මේ මේක ඇත්තටම ඇවිල්ලා මේ යුදෙව් අය විසින් කරපු නොපනත්කම් සම්බන්ධව තමයි මේ කුරාන් පදයේ ආවේ. මේ අනර්ථ ක්‍රියා කරපු අයට මේ ඥානසාර ශ්‍රමණ වේශධාරියත් අනර්ථ ක්‍රියා කරලා තියෙනවා නම් මුස්ලිම් රටක නම් ඉන්නේ මේ ඥානසාර ශ්‍රමණ වේශධාරියටත් මේක ආඩම්බුයි. එතකොට කල ප්‍රකාශය මේක ලංකාවේදී කරපු නිසා හොඳයි. අපි කල්පනා කර බලමු මුස්ලිම් රටක් මැලේසියාව. මේ මැලේසියාව කියන මුස්ලිම් රටේ ඉඳගෙන මැලේසියන් මුස්ලිම් වරේ බෞද්ධ ආගමට විරුද්ධව මෙවැනි ප්‍රකාශයක් කළොත් මොනවද කරන්නේ? ඒ රටේ රජේ ඒ ජනතාව අල්ලලා සිරගත කරනවා. මේ මුස්ලිම් රටේ මුස්ලිම් දේශකේ බෞද්ධ ආගමට විරුද්ධව ප්‍රකාශයක් කළොත් සිද්ධ වෙන දේ ඔහු අල්ලලා හිරේ දානවා. ඒ වගේම තමයි සිංගප්පූරුව. මේ සිංගප්පූරුව කියන්නේ බෞද්ධයන් බහුතරයක් සිටින රටක්. මේ සිංගප්පූරුව කියන රටේ ඥානසාර ශ්‍රමණ වේශධාරිය සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුව බෞද්ධ රටක්නේ. දැන් මේ බෞද්ධ රටේ ඉඳගෙන මෙවැනි ප්‍රකාශයක් ඉස්ලාම් ආගමට විරුද්ධව කරා නම් ඒත් එයාවලලා හිරේ දානවා. ඒතර මේ ලංකාවේ එහෙම නීතියක් නැහැ. ලංකාව ඇත්තම කිව්වොත් ලංකාව අර මැලේසියාව සිංගප්පූරුවට වඩා ආර්ථිකව නොදියුණුයි. තාක්ෂණිකව නොදියුණුයි. ඒ වගේම නීති රීති අතුරු නොදියුණුයි කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මේ නීති රීති නොදියුණු නිසා මොකද වෙන්නේ? කහපාට ජීවරයක් දාගත්තොත් දේශපාලන හයියක් තියෙනවා නම් ඕනම වලවැඩක් කරන්න පුළුවන්. එතකොට නීතියනුත් ආරක්ෂා වෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලවත් කිසිම දෙයක් කියන්නේ නැහැ. මේක තමයි අපේ රටේ තත්වය. අද දවසේ අපේ රට පත් වෙලා තිබෙන තත්වය මෙන්න මේකයි. ඉතින් සහෝදරය සහෝදරිය ඔබ වටහා ගන්න. ඇත්තටම අපේ රට දියුණු නැත්තේ මේ නීති රීති. මෙවැනි නීති රීති නැති නිසා. ඉතින් මේ නිසා මේ ලංකාවේ සිටින බෞද්ධ ජනතාව මදක් කල්පනාකාරී වෙන්න මේ වගේ බොරුකාරයෝ, මේ වගේ රැවටිලිකාරයෝ කාලෙන් කාලෙට පහළ වෙනවා. පහළ වෙලා මිනිසුන්ව වැරදි මාර්ගයේ අරන් යනවා. ඉතින් ඒ සම්බන්ධව ඔබ දැනුවත් වෙන ඔබට මා ඉලා සිටින්නට කැමති මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ චරිතාපදානය මදක් කියවලා බලන්න. දැන් මේ 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 පොත මා ගත්තේ මානව හිතවාදී මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා. මේක